අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල රට විනාසයි දැන් නැති තවත් වනසන්න දෙන්න බෑ සමගි ජනබලවේගයේ බලය රට වටින්ම කොළඹට සමගි ජනබලවේගයේ විරුද්ධාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි IMF යන්නේ නැහැ කිව්ව ආණ්ඩුව දැන් ප්‍රතිපත්තිමය තීරණයක් අරන් IMF යන්න හදයි IMF නියෝජිතයෝ ජනපති හමු වෙයි බැසිල් ඉන්දියාවට බැසිල්ට විශ්වාසභංගයක් පිස්ස කියයි ගෑස් පොලිම් තවදුරටත් ගෑස් නැව් තාමත් මුහුදේ අද සිට බස් ගාස්තු 15කින් ඉහළට අවම ගාස්තුව 20යි ඉන්ධන බෙදා හැරීම මාෆියාවක්ද ඇමති කියනවා ඉන්ධන ඇති වෙන්න යවලා කියලා ඒ තාමත් පොලිම් දුම්රියත් ගණන් උස්සයිද අදත් වෙදුලිය කැපේ හොඳටම සැප විඳින ලංකාවේ පාරිභෝගිකයින් අද ජාත්‍යන්තර පාරිභෝගික දිනය සමරයි ගෑස් ඉන්ධන කිරිපිටි පොලිම් වල සුවදායි පරිසරයක් ජාතික ආර්ථික සභාවට උපදෙස් දෙන්න තවත් කමිටුවක් ප්‍රථමයෙන්ම අවධානය දේශීය පුවත් වෙත රට විනාසයි දැන් ඇති තවත් වනසන්න දෙන්න බෑ සමගී ජනබලවේගය අද රට වටින්ම කොළඹට ආවා දැවැන්ත විරෝධතා පාගමනකින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන සමගී ජනබලවේග මන්ත්‍රීවරුන් ජනාධිපති කාර්යාලයේ ඉදිරිපිටට පැමිණ විරෝධතාවේ නිරත වුණා වර්තමානයේ රට මුහුණ දෙන ආර්ථික ගැටලු ඇතුළු ප්‍රධාන ගැටලු රැසකට විසඳුම් මිල්ලමින් සමගි ජනබලවේගය අද කොළඹදී දැවැන්ත විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුණා රට විනාසයි දැන් ඇති තවත් වනසන්න දෙන්න බෑ යන තේමාව මුල් කරගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා ඊට සමගි ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයින් මෙන්ම පාක්ෂිකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා විරෝධතාකරුවන් විවිධ ප්‍රදේශ ඔස්සේ කොළඹට පැමිණීමත් සමගම කොළඹ ප්‍රධාන මාර්ග රැසක දැඩි රථ වාහන තදබදයක් දක්නට ලැබුණා. විවිධ කණ්ඩායම් වශයෙන් පැමිණි සමගි ජනබලවේග මන්ත්‍රීවරුන් සහ පාක්ෂිකයින් එක් කණ්ඩායමක් ලෙස එක්ව ජනාධිපති කාර්යාලය ඉදිරිපිටට ගමන් කළා. විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණීමටත් පෙර සිටම එම ස්ථානයේ දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබෙනු දක්නට ලැබුණා. Thank you.
විරෝධතාකරුවන් තමන් විසින් රැගෙන පෝරු සහ විවිධ ඡායාරූප ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට මාර්ගයේ බිම දමා ඒවා ගිනි තබන අයුරුද දක්නට ලැබුණා. විරෝධතාවේ නිරත වෙමින් සිටි පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයට ඇතුළු වීමට උත්සාහ කිරීමත් සමගම එම ස්ථානයේ තර්මක උණුසුම් තත්ත්වයක්ද හටගත්තා. පොලිසිය විශේෂ කාර්ය බලකාය ඇතුළු ආරක්ෂක අංශ තත්ත්වය පාලනය කිරීම සඳහා යොදවා තිබූ අතර විරෝධතාකරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වීමට ඔවුන් ඉඩ ලබා දුන්නේ නැහැ. මෙම උණුසුම්කාරී තත්ත්වයෙන් පසුව එම ස්ථානයේ සමගි ජනබලයක නායකින් විසින් ජන රැලියක් පවත්වනු ලැබුවා. මෙම විරෝධතා රැලියේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදු කළ කතාව ප්‍රවෘත්ති විකාශය අතරතුර බලාපොරොත්තු වන්න. ඇත්තනම ගෙවුණු මාසය තුළ වැඩියෙන් ඇසුණු අකුරු තුන තමයි IMF. අද IMF හෙවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය චංයොන් රේ මහතා ඇතුළු කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා ඒ ජනාධිපති කාර්යාලයේදී. ඇත්තටම අපිට IMF යන්න වෙනවද? IMF අපිට ණය දෙයිද? වෙනත් විකල්ප නැද්ද? අපි IMF වලින් ණය ඉල්ලලද? බඩුමිල වැඩි කරන්න කිව්වේ IMFද? ආණ්ඩුවේම වාසුදේව නානායක්කාර මහතා වැනි අය IMF එක දකින්නෙම යකෙක් වගේ. IMF එකෙන් ණය ගත්තම රටම යටත් කරගන්නවා කියලා තමයි ඒ කණ්ඩායම කියන්නේ. හරියට දැන් අපි ආර්ථිකයට යටත් නැහැ වගේ. ආර්ථිකව හොඳටම ස්වාධීනයි වගේ තමයි ඒ කණ්ඩායමේ කතා වලින් පේන්නේ. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැනි අය කියන්නේ IMF යෝජනා සලකා බලා IMF ණය වලට යා යුතුයි කියලා. ඒ ප්‍රකාශය ඇමරිකන් ගැති කියලා ඒ වෙලාවට තවත් සමහරු කියනවා. ඒ කොහොම වුණත් අද IMF ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය චංයොන් රී මහතා ඇතුළු දූත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා ඒ ජනාධිපති කාර්යාලයේදී. මෙහිදී සාකච්ඡා වූ කරුණු තවමත් හෙළිදරව් කර නැහැ. මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සහ මුදල් අමාත්‍යංශ ලේකම් SR ආටිගල් යන මහත්වරුන්ද ඊයේ මෙම නියෝජිත පිරිස හමු වුණා. අද කැබිනට් හමුවේදී අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේ ප්‍රතිපත්තිමය වශයෙන් IMF යාමට කැබිනට්ටුව එකඟ වූ බවයි. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ගන්නවද නැද්ද? ප්‍රතිපත්ති එකඟතාවය පළ කරා මුදල් ඇමතුමාට අදාළ සාකච්ඡා ආරම්භ කොට තාක්ෂණික සහයෝගයක් ලබා ගැනීම සඳහාත් ඉදිරිය පිළිබඳව අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කොට අවශ්‍ය උපදෙස් සහ සහයෝගය ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති එකඟතාවය පළ කොට තිබෙනවා. එෙහිදී නිල සාකච්ඡා ලබන මාසයේදී ආරම්භ කිරීමට නියමිතයි. ඔවුන්ගේ උපදෙස් ලබා ගැනීමට අපි කටයුතු කරනවා. ඇත්තටම අපේ රටට IMF ණය යනු අලුත් දෙයක් නෙවෙයි. විවිධ අර්බුදකාරී අවස්ථාවල අප IMF ණය අරගෙන තියෙනවා. අප ඇත්තටම IMF එකට දැනටමත් විශාල ණයක් ගෙවන්න තියෙනවා. ඇත්තටම අද අපේ රටේ අර්බුදය හඳුනාගත යුතුයි. විදේශ විනිමය අර්බුදය, විදේශ ණය අර්බුදය, විදේශ සංචිත පහළ යාම, උද්ධමනය ඉහළ යාම. දැනට මේ අර්බුද වලින් ගොඩ යාමට ඇති එකම ක්‍රමය ණය ලබා ගැනීම. IMF එකට ඇත්තටම යාමට ආණ්ඩුව හොඳටම පමා වුණා. කාගෙන් ණය ගත්තත් කොන්දේසි සහ ගිවිසුම් ගතවීම අනිවාර්යයි. විශේෂයෙන් IMF එක කොන්දේසි නැතිව ණය දීලත් නැහැ, දෙන්නෙත් නැහැ.
පාඩු ලැබෙන රාජ්‍යායතන ප්‍රතිව්‍යුහගත කිරීම, රාජ්‍යංශ සීමා කිරීම, රාජ්‍යංශයේ රැකියා අඩු කිරීම, කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සාමාන්‍යයෙන් එකඟ වන්නට සිදුවිය හැකි කොන්දේසි. උද්දමනයේ පහළ මට්ටමක පවත්වාගෙන යාම, රාජ්‍ය වියදම් සීමා කිරීම, අයවැය පරතරය අඩු කිරීම තවත් කොන්දේසි විය හැකි. ඇත්තටම ඩොලර් ලැබෙන ක්‍රම නතර වෙලා නම් මේ හදිසි අවස්ථාවේ IMF වලින් හෝ ණය ගන්නේ නැතිව වෙන කරන්න දෙයක් බැලු බැල්මට නැති බව කිව යුතුයි. මේ අතර මුදල් අමාත්‍ය වැසින් රාජපක්ෂ මහතා ඉන්දියාවට ගොස් තිබෙනවා. ඒ ඇමරිකන් ඩොලර් බිලියනයක ණය ගිවිසුමකට අත්සන් තැබීම සඳහායි. එම ණය මුදලින් මෙරටට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වන සහල්, තිරිඟුපිටි, සීනි ආදිය ලබා ගැනීමට නියමිතයි. අද ජාත්‍යන්තර පාරිභෝගික දිනය. මේ පොළව මත ඉපදුණු සෑම මිනිසෙකුම මරණය දක්වාම පාරිභෝගිකයෙක්. ජාත්‍යන්තර පාරිභෝගික දිනයක් නම් කර ඇත්තේම වෙළඳ පොළ තුළ සිදුවන අසාධාරණකම් වලින් සියලු දෙනාව ආරක්ෂා කිරීම සඳහායි. සෑම පාරිභෝගිකයෙකුටම එක සමානව එකම නීතියක් ක්‍රියාත්මක කිරීම පාරිභෝගික ආරක්ෂණය ලෙස හඳුන්වන්න පුළුවන්. අපේ රටේ පාරිභෝගිකයින්ට නම් එකම නීතියක් ක්‍රියාත්මක වන්නේ නැහැ. අද රට තියෙන තැනත් එක්ක පාරිභෝගික දිනය සමරන්න හොඳම තැන ගෑස්, ඉන්ධන, කිරිපිටි පෝලිමක් හෝ රැට විදුලිය කපන අවස්ථාවක් කියලයි අපිට නම් හිතෙන්නේ. මෞකුසක කලලයක් පිලිසිඳගත් මොහොතේ සිට පාරිභෝගිකයෙකු බව අපේ විශ්වාසයයි. මන්ද ඒ කලලේද පෝෂණය වෙමින් තමයි වැඩෙන්නේ. පෝෂණය ලබන්නේ මවගන්න ආහාර පානවලින්. අපේ රටේ ගැබිනි මව්වරුන්ට ඇති පාරිභෝගික අයිතිය තුන් ආකාරයි. සමහරුන්ට දරුවා කුසේ ඉන්නකොට බඩ පිරෙන්න ආහාර ලැබෙන්නේ නැහැ. සමහර පළාත්වල අඩුම ගානේ බොන්න පිරිසිදු වතුරවත් නැහැ. ඒ පිරිස බොහෝ විට ජීවත් වන්නේ සමෘද්ධිය හෝ වෙනත් දීමනාවකින්. මධ්‍යම පන්තියේ ගැබිනියකට තරමක් හොඳ පාරිභෝගික අවස්ථාවක් ලැබෙනවා. අඩුම ගානේ කිරිපිටි ටිකක් සහ තුන්වේල බඩ පිරෙන්න කන්න පුළුවන්කම තියෙනවා. පාරිභෝගික අයිතිය හොඳටම ඇති ගැබිනියක් යනු ඉහළම ධනපති පැලැන්තියේ අයයි. එවැනි කාන්තාවකට අද සිතූ සිතූ දේ ලබා ගන්න පුළුවන්. ඇය ලබා ගන්නා දේවල් වලින් කුසේ ඉන්න කලලයද වර්ධනය වෙනවා. ඒ අනුව කලලයට ඇති පාරිභෝගික අයිතිවාසිකම්ද විවිධයි. ජාත්‍යන්තර පාරිභෝගික දිනයට කරුණු 8ක් මුල් වී තිබෙනවා. පාරිභෝගිකින්ට ආරක්ෂා වීමට ඇති අයිතිය, පාරිභෝගිකින්ට දැන ගැනීමට ඇති අයිතිය, පාරිභෝගිකින්ට තෝරා ගැනීමට ඇති අයිතිය, පාරිභෝගිකින්ට සවන් දීමේ අයිතිය, මූලික අවශ්‍යතාවලින් සෑහීමකට පත්වීමේ අයිතිය, වර්ධ නිවැරදි කිරීමේ අයිතිය, අධ්‍යයනය කිරීමේ අයිතිය, සුවදායක පරිසරයක ජීවත් වීමේ අයිතියද පාරිභෝගිකින්ට හිමිවිය යුතුව තිබෙනවා. දැන් ඇත්තටම අපේ රටේ පාරිභෝගිකයින්ගෙන් 95%කට වැඩි පිරිසකට පාරිභෝගික අයිතිවාසිකම් නැති බව කිව යුතුයි. එක එක ජාතිය අධිකාරි තිබුණත් ඒවායේ ලොක්කෝ අපේ රටේ සාමාන්‍ය පාරිභෝගිකයා ගැන දන්නෙම නැහැ. පසුගිය කාලේ ගෑස් පිපුරුවා. පාරිභෝගික අයිතිය වෙනුවෙන් එකදු රාජ්‍ය ආයතනයක්වත් කරපු දෙයක් නැහැ. අද ජනතාව ගෑස් පෝලිම්බල, ඉන්ධන පෝලිම්බල, කිරිපිටි පෝලිම්බල, ඇත්තටම පුදුම සුවදායක පරිසරයක් පාරිභෝගිකින්ට උරුම වෙලා නේද? අහස උසට ගිය ඉන්ධන, ගෑස්, සීනි, කිරිපිටි සහල් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අද අපේ රටේ සාමාන්‍ය පාරිභෝගිකයාට තෝරා ගැනීමේ අයිතිය නැති කර අවසන්. ජාත්‍යන්තර පාරිභෝගික දිනයට අදාළ කරුණු 8ම ඇති හැකි ධනපති පාරිභෝගිකයන්ට පමණයි මේ රටේදී උරුම වී තිබෙන්නේ. ඖෂධ සලකල බලමු. යම් නිදන්ගත රෝගයකට දිගු කාලීනව ඖෂධ නොමිලේ ගන්න හැකි තැන රජේ රෝහල පමණයි. රජේ රෝහලට යන පාරිභෝගික රෝගියා සහ ධනේ ඇති පෞද්ගලික ඔසුසල් වලින් ඍජුව මාස්පතා එක්ක පිටරටින් ඖෂධ ගෙන්ව ගන්න රෝගීනුත් අතර වෙනස බලන්න. එකම රෝගයට එකම ඖෂධය, නමුත් හොඳම බ්‍රෑන්ඩ් වලින් බෙහෙත් බොන්න පුළුවන් ඇති හැකි අයට පමණයි. ඒ නිසායි අප අද මතක් කරන්නේ මේ ජාත්‍යන්තර පාරිභෝගික දිනය. අපේ රටේ අපේ පාරිභෝගිකයින්ට නම් තාමත් හුදු සිහිනයක් පමණයි කියලා.
සාමාන්‍යයෙන් ආසියාවේ ලොකුම කර්මාන්ත ශාලා හදන්නේ අපේ රටේ. ලොකුම ඒවා හදපුවම පාරිභෝගිකින්ට ඉතාම හොඳම වෙන්න ඕනේනේ. ආසියාවේ විශාලතම පිටිකිරි කම්මල තියෙන්නේ අපේ රටේ. ඒ වුණාට කිරි පිටි නැහැ. තිබුණත් මිල ඉහළයි. ශ්‍රී ලාංකීය පාරිභෝගිකින් වන අපට තරම් හොඳම දේ ස්තරම්ම දේ උසස්ම තත්වෙන් හිඟයක් නැතුව අඩුම මිලකට දෙන වෙන රටක් ලෝකෙ කොහේවත් නැතුව ඇති. ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ කියලා මේ ජාත්‍යන්තර පාරිභෝගික දිනයේදී පාරිභෝගිකින් වන අප සියලු දෙනාම අප අපටම මතක් කරගත යුතුව තිබෙනවා. පාරිභෝගිකය අද මේ රටේ නම් වලපලට වැඩලා ඉවරයි. පාරිභෝගික දිනේ සමරන්න පුළුවන් වැඩපිළිවෙලක් නම් මේ ආණ්ඩුව දිනක නිර්මාණය වෙන්නේ නැහැ. දැන් මේ පාරිභෝගික හොඳට සමරනවා. දෙනෙක් ඉන්නවනේ යාචකයෝ ලංකාවේ. ඒ යාචකයන්ට හම්බ කරලා දෙන්න මේ වගේ තෙල් ටිකක් ගහගෙන අපි පොලිමේ ඉඳලා ඒ කට්ටිය හම්බ කරලා දෙන්න ඕනේ. තෙල් නැහැ, ගෑස් නැහැ, කිරිපිටි නැහැ, මොනවත් නැහැ. මොන කර්මයක්ද මේ ගෙවන්නේ? දැන් ඉතින් සපයි සප කණේ. අමරන්න කියන්නේ නැහැනේ මේ වගේ මේ ඉංගමණයට පත් කරුවානේ මේ පට්ට ආණ්ඩුව. පාරිභෝගිකයා අන්ත අසරණ කරලා කොහමද මේගොල්ලෝ පාරිභෝගික දිනේ සමරන්නේ? මාත්‍යා රටේ දැක්ම පේනවනේ. තව ටික කාලයක් යන ලැට්ට කරත් පොලිමත් තියෙයි මේකේ. අපි කොහොමද ළමයිත් එක්ක ජීවත් වෙන්නේ? අපේ දරුවෝ මන්ද පෝෂණ කාර්යය කරන්න පුළුවන්ද? අපේ ජීවිතේ ඉවරයි දැන්. එක්කෝ මේ ආණ්ඩුව ගෙදර යන්න ඕන. පුළුවන් කෙනෙකුට බාර දෙන්න. ඇත්තටම පොඩ්ඩක් ඉන්න කියන්නේ ලොකු උදව්වක්. ජනාධිපතිතුමාද ජාතිය අමතනවලු. එතුමා නම් ජාතිය අමතනවා නෑ. ජාතිය එතුමා අමතනවා. මට නම් කියන්නේ නැච්චරයි ගැලින්ම. හැම වෙලාවෙම එතුමා අමතනවා ජාතිය. වෙනසක් ඕනේ. අපි බලාපොරොත්තු හිටියා. ඇත්තටම වෙනස ලැබුණේ නැහැයි. අද සිට බස් ගාස්තුත් වැඩි වුණා. අවම ගාස්තුව දැන් රුපියල් 20යි. උපරිම ගාස්තුව රුපියල් 1498යි. දුම්රිය ගාස්තුත් අද හෙටම වැඩි වේවි. ඒ බව කැබිනට් තීන්දුව දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රධාන අමාත්‍ය දෙලුම් අමුණුගම මහතා පැවසුවා. ඇමති ලොකුගේ රටටම හිඟයක් නැතිව තෙල් බෙදූ බව කියනවා. වාහන 4-5කට වැඩියෙන් පෝලිම් නැති බවයි ඔහු පවසන්නේ. නමුත් අදත් රට පුරා කිලෝමීටර් 2-3 දිගු පෝලිම් දක්නට ලැබුණා. සමහර පිරවුම්හල් ඉන්ධන නැතිව වහලා. ඇත්තටම ගොඩබාන ඉන්ධන හරියට බෙදන්නේ නැද්ද? නැත්නම් බෙදා ගන්න දන්නේ නැද්ද? නැත්නම් ආයෙ මිල ඉහළ දාන්න හිඟය පවත්වාගෙන යනවාද? ඉන්ධන මිල අපේ රටේ මීට පෙර සාමාන්‍යයෙන් ඉහළ ගිය රුපියල් 3-4 පමණයි. රුපියල් 77 පෙට්‍රල් සහ රුපියල් 55 ඩීසල් ගණන්ගේ වාහන හිමියන්ට තරු පෙන්වමින්. මේසා විශාල මුදලකින් පෙට්‍රල් ඩීසල් ඉහළ ගියාම අනිත් හැමදේම වැඩි වෙනවා. ඒ අනුව අද සිට මගී ප්‍රවාහන ගාස්තු ඉහළ දාන්න වුණා. ඒ අතරට බස් ගාස්තු සේම ත්‍රිරෝද රථද අයත්. දැන් අවම බස් ගාස්තු රුපියල් 17 සිට රුපියල් 20 දක්වා ඉහළ ගියා. උපරිම ගාස්තු ලෙස පැවතියේ රුපියල් 1303. එය දැන් රුපියල් 1498 ලෙස ඉහළ ගිහින් තියෙනවා. ඒ කියන්නේ දුර යනකොට එක් ගමන් වාරයක් රුපියල් 195 වැඩි වෙලා. පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ මේ ගාස්තු සංශෝධනයෙන් තමන්ට කිසිදු ලාභයක් නැති බවයි. විශේෂයෙන්ම කියන්න ඕන ගොඩක් කට්ටිය මේක වැරදි ආකාරයේ නිගමනයකට යම් යම් ස්ථානවල යෙදලා තිබුණා. නමුත් අපේ ඩීසල් වලට ගිය පිරිවැය, ඒ කියන්නේ ඩීසල් වලට යන පිරිවැය පමණක් මේ බස් ගාස්තුවෙන් අපි හදාගත්තා. ඊට එහෙට ඇරෙන්න අපිට කිසිදු ලාභයක් මේ බස් කාර්ය පාලනයේ අනිත් පිරිවැයන් වලට මේක ලැබුණේ නැහැ. අපේ ජාතික ප්‍රතිපත්තියේ ඉන්න ප්‍රතිපාදන මත තමයි මේ 15% ප්‍රතිශතය අපිට ලැබුණේ. ඉතින් ඊට එහා අපිට මේ අවස්ථාවදී යන්න බෑ. යම් ආකාර ඉන්ධන වැඩිවීමක් ආවොත් නැවතවරක් අපිට 4% වගේ ප්‍රතිශතයක ඉක්ම වෙනවා නම් ඒ ප්‍රතිශතය අනිවාර්යයෙන්ම නැවත ජාතික ප්‍රතිපත්තිය මත බස් ගාස්තුව සංශෝධනය කරන්න හැකියාව තියෙනවා. කියන්නේ නැවත අපි කිමුකෝ සතියකින් ඉන්ධන වැඩි කරා කියලා අනිවාර්යයෙන්ම අපිට අනිවාර්යයෙන්ම ආපහු නැවතවරක් 4% ප්‍රතිශතය ඉක්මවන්නේ නම් නැවතවරක් බස් ගාස්තුව සංශෝධනයට යන්න සිද්ධ වෙනවා. ඊට වඩා අද මිල ඊයේ 20යි අද 23යි. ඊයේ 27යි අද 31. කැලැබලත් වල ගින්න ජීවත් වෙන්න වෙන්නේ කව මත ඇරලා. ඉන්නේ පඩිය වැඩි වෙන්නේ නැහැ සෝගාන්ට. ඉතල ගාස්තුව නම් වැඩි ටිකක්. කොහමද මෙන්දලා මෙතෙන්ට රුපියල් 60ක් ගත්තා. ඊයාවේ 40. ඊයාවේ 90යි අද 100ක් ගත්තා. හරි සැපයි දැන්. බසුත් නැහැ, බස් වලට ඩීසල් නැහැ. තාම අයිඩ වැඩි වෙලා නැහැ. වැඩි කරන්න ඕන හොඳටම. ඊයේ 85 ට අපි ගත්ත 100. දැන් දුම්රිය ගාස්තුත් වැඩි කරන්න සූදානම් වනවා. ඒ බව අද ප්‍රවාහන අමාත්‍ය දෙලු මමුණුගම මහතා පැවසුවා. පහුගිය කාල සීමාව තුළ ඉන්ධන වැඩි වුණත් අපි දුම්රිය ගාස්තු ඉහළ දමන්න කටයුතු කරුවේ නැහැ. මේ වතාවේදී රුපියල් 55ක පමණ මුදලකින් ඩීසල් මිල ඉහළ යෑම නිසා මේ තත්ත්වයේ යටතේ යම් මිල සංශෝධනයකට නොගියොත් දුම්රිය දෙපාර්තමේන්තුවට ඩීසල් මිල දී ගැනීමේ වියදම පවා තරන්න බැරි වෙන
තත්ත්වයකට පත්වෙන නිසා හැකි අවම ප්‍රමාණයකින් ඉන්ධන මිල පමණක් හෝ පියවා ගැනීමට සරිලන ආකාරය දුම්රිය ගාස්තුත් ඉදිරියේදී සුළු සංශෝධනයකට ලක් කරන්න නියමිතව තියෙනවා. ඊයේ දිනේ කැබිනට් මණ්ඩලයේ සංශෝධනයටත් පූර්ව අනුමැතිය ලබලා දුන්නා. බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා විදුලි බල ඇමති වෙලා ඉන්නකොට අන්තිම කාලේ කිව්වා දැන් විදුලිය කපන්නේ නැහැ කියලා. හැබැයි තාමත් විදුලිය කපනවා. ඇමතිතුමා ඇත්තටම දන්නේ නැති බව ඇත්ත. එතුමන්ලාගේ නිවෙස්වලට විදුලිය කැපෙන්නේ නැහැ. දැන් එතුමා ඉන්ධන ඇමති. එතුමා කියන්නේම හිඟයක් නැතිව ඉන්ධන යවලා තියෙන්නේ කියලා. වැඩි වුණොත් වාහන එකක් දෙකක් පෝලිම් වල ඇති කියලයි එතුමා කියන්නේ. නමුත් අදත් කිලෝමීටර් දෙක තුන දිගු පෝලිම් දක්නට ලැබුණා. සමහර පිරුම්හල් වහලා. ඇත්තටම ඉන්ධන ඇමතිතුමා බොරු කියන්නේ. කටේ තොලේ ගෑවෙන්නේවත් නැතිව. එතුමාම කියපු විදිහට මැති ඇමතිවරුන්ට තෙල් ඉල්ලුවම ගහලා දෙනවා. එතුමන්ලාගේ වාහනවලට තෙල් නැති වෙන්නේ නැහැ. ඒ වගේමයි පෝලිම් වල ඉන්නෙත් නැහැ. බොහෝ විට අපේ රටේ පෙරවුම්හල් වලින් සැලකිය යුතු සංඛ්‍යාවක් අයිති පක්ෂ විපක්ෂ දේශපාලඥයින්ට. දැන් කොහොමහරි ප්‍රමාද ගාස්තුත් ගෙවලා තෙල් නැව් ගොඩබානවා. දැනගන්න ලැබුණු විදිහට ඩීසල් මෙට්‍රික් ටොන් 60,000ක් විතර ස්ටොක් එකේ තියෙනවලු. මෙහෙම ගබඩා කරගෙන ඉන්නේ ඇයි? හිඟය මවල ආයේ වැඩි කරන්නද? නැත්නම් හරියට බෙදා ගන්න බැරිවද? හිතවතුන්ගේ ඉන්ධන පෙරවුම්හල් වලට විතරක් දෙන්නද? ඇත්තටම මෙවැනි සාධාරණ ප්‍රශ්න රැසක් අපට අසන්නට වෙනවා. පෝලිම් වල ඉන්න ජනතාව අදත් හරි ආදරයෙන් සියලු දෙනාම සිහිපත් කළා. උදේ පාන්දර ටීවී එකට ඉස්සරහට ඇවිල්ලා කියනවා කොහෙද පෝලිං තියෙන්නේ, ඇයි තෙල් නැත්තේ, බොරු කියන්නේ. ඒ වුණාට උන් දන්නේ නැහැ මෙතන පෝලිං ඉන්නවත් කවුරුත් මොනවත් කරන දේවල් උන් දන්නේ නැහැ. මිනිස්සුන්ට සුරංගනා ලෝක මවලා පෙන්නනවා. නැවටත් ගෙවනවා තව කෝටි මිලියන ගණන් ප්‍රමාද කුලී කියලා. ඒවත් අපෙන් අල්ලලා ඉතරලා උන් හොරා කකා එතෙන්දලා ඉන්න ගැලවෙන්නේ නැහැ. ඔළුව තියෙන මිනිස්සු ගැලවිලා අයින් වෙලා යනවා. මේක කරන්න බෑ, මිනිස්සු දුකේ ඉන්නේ කියලා. හරක් ටික ඉන්නවනේ, හරක් ඇවිල්ලා ඒක අල්ලගෙන කකා ඉන්නවා. එක සෙඩ් එක ඩීසල් ටිකක් තියෙනවද ගන්න? එක සෙඩ් එකවත් නැහැ. නමුත් උදේට අරුව ඇවිල්ලා කියන්නේ පිම්පියාවා ඉඳගෙන තෙල් තියෙනවා. කොහෙද තෙල් නැත්තේ? මිනිත්තු කෑන් වලට ගෙනියනවලු තෙල්, ඒකලු තෙල් නැත්තේ. කෑන් වලට ගෙනියන්නේ නැතුව භූතයා ගොයන් කපන එක මේ ට්‍රැවල් කරගෙන එන්නද මෙතෙන්ට පොලිමඩ? ඉතින් වැඩක් නැහැ. උන්ට එකපාරම පාත් වෙන්නේ පාර්ලිමේන්තුවට ලොකු ගෙඩියක් පාත් වුණාම අර පිටරට අර යනවා වගේ ඔක්කොම යනවා. උන් මෙඩිකල් ජීවත් වෙන්නේ අපිට මේ දෙන දුක් වලට. ඇමතියා කියනවා දන්නැල්ලු මේවා, දකින්නැල්ලු, පෝලින්නැල්ලු, උට කනට ගහලා මේවා පෙන්වන්න තියෙන්නේ. දැන් ඉතින් වෙනදාට පොම්පේ ඉන්න එක්කෙනා අපි එනකම් බලාරින් ඉන්නවා. දැන් අපි බලාරින් ඉන්නවා පොම්පේ ගාවට. තෙල් පෝලිම් වල ඉන්න විදේශිකයින් ආයේ මේ රටට ඇත්තටම ඒවිද? අද බ්‍රිතාන්‍යත් අපේ රටට එන සංචාරකයින්ට අනතුරු ඇඟවුවා. ඒ ඉන්ධන හිඟය විදුලි කප්පාදුව සහ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙනුයි. සමහර දේශපාලඥයින්ට අද ගොන් කරත්ත මතක් වෙලා. බේරුවල ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද ගොන් කරත්ත වලින් සභාවට ආවා. අදත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,500ක් රැගත් නැවක් අපේ මුහුදට ආවා. ඩීසල් සහ ගුවන් යානා ඉන්ධන රැගත් තවත් නෞකා දෙකක්ද මෙරටට පැමිණ තිබෙනවා. තාමත් මේ නැව් දෙකට ඩොලර් ගෙවලා නැහැ. පමා වෙන හැම දිනකටම ඩොලර් 18,000ක ප්‍රමාද ගාස්තුත් ගෙවන්න වෙනවා. මේ අතර පිරවුම් හලක ඉන්ධන නොමැති බව ප්‍රදර්ශනය කර ප්‍රකෘතියකින් රැගෙන බැරල් වලට ඉන්ධන නිකුත් කරන ආකාරය දක්වන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා. අද බලාගාරවලට අවශ්‍ය ලෙස ඉන්ධන නැතිකම හමුවේ විදුලි කප්පාදුවක් සිදුවනවා. ඒ අනුව අද දිනත් විදුලි කප්පාදුව පැය 3කට අධික කාලයක් ක්‍රියාත්මකයි.
උදැසන 8 සිට රාත්‍රී 11 දක්වා කාලය තුළ කලාප අනුව මෙම විදුලි කප්පාදුව සිදුවනවා. කෙසේ වෙතත් BOI කර්මාන්ත ශාලාවලට විදුලිය කපන්නේ නැතිව සිටින ලෙසට විදුලි බල ඇමති පවිත්‍රා දේවී වන්නියාරච්චි මහත්මිය උපදෙස් ලබා දී තිබෙනවා. හෙට දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය ඇමතීමට නියමිතව තිබෙනවා. මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාට ප්‍රකාශ කිරීමට ඇත්තේ අඩුම ගානේ ජනාධිපතිවරයා ජාතිය අමතන වේලාවටවත් විදුලිය කපන්නේ නැතිව ඉන්න කියලයි. තවමත් රට තුළ ගෑස් පෝලීම් දක්නට ලැබෙනවා. මේ අතර වැඩි වූ ජීවන වියදමට විරෝධය පළ කරමින් බලපිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද විරෝධතා පෝරු රැගෙන සභා වාරයට සහභාගී වුණා. ලිටු සමකම ගෑස් බෙදා හැරීමේ කටයුතු යළි යථාතත්වයට පත් කළත් තවමත් රට පුරා ගෑස් පෝලීම් දක්නට ලැබෙනවා. අද උදැසන බලංගොඩ නගරයේ පැවති ගෑස් පෝලීමයි මේ. ගෑස් ලබා ගැනීමට පැමිණ සිටි ජනතාව අතරත් උණුසුම් තත්ත්වයක් ඇති වුණා. දැන් අද බලංගොඩ නගරේ ප්‍රේන්ඩියම් කොණ්ඩ තැනක් නැහැ. ගෑස් නැහැ, විදුලිය නැහැ, වතුර නැහැ. ගෑස් ආවත් දැන් ගෑස් දෙන්න තියෙන ටික දෙන්න. අපේ මිනිස්සු ඇත්තටම මොන තරම් අසරද කියලා බලන්නකො. බඩේ ගින්දර තියාගෙන මේ ගෑස් එක අරන් යනවා. ඒ හින්දා පුදුම පාප කර්මයක් ගෙව ගන්න. දානය සලසන්න බැයි නම් කරුණා කළ මේක මොන හරි ඉල්ලාස් වෙන්න. නැත්තම් යන්න. මොකද මේ කරන්නේ? මේ අතර වැඩි වූ ජීවන වියදමට එරෙහිව බලපිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධතා පුහුරු රැගෙන අද සභා වාරයට සහභාගී වී තිබුණේ මෙලෙසින්. මේ අතර මේ වන විට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතු 50%කින් අඩළු වී ඇති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා. 50%ක් ඉදිකිරීම් නතර වුණා කියන්නේ සේවක සංඛ්‍යාව ලක්ෂ 12ක් ලක්ෂ 6ක් නිවස් වලට සීමා වෙලා තියෙනවා. මේ අයට මොකද්ද වෙන්නේ? ආර්ථිකයේ ශූන්‍ය වෙච්ච වෙලාවක මේ රටේ ඉදිකිරීම් කර්මාන්තය මෙහෙම නතර වෙනවා කියන්නේ අදාළ බලධාරීන්ගේ කළමනාකාරීත්වය කියන එක බිඳුවටම වැටිලා තියෙන වෙලාවක්. ඊයේ වෙනකොට රුපියල් 350කින් සිමෙන්ති කොට්ටේ වැඩි වුණා. එතකොට සිමෙන්ති සම්පූර්ණ කොට්ටේක මිල රුපියල් 475කින් වැඩි වුණා. අද සිමෙන්ති කොට්ටයක් කීයද? 1900යි. දැන් දේශපාලන වේදිකාවේ ඇසුණු කතා. පිටරට අපි යවලා ගත්ත ආදායම බිලියන 10. 1900. 2020 12. අද මේකට එත කියයි අන්න රාජ්‍ය දේපල අන්න මුදලාලි කෙනෙකුට දීලා මේකට කියයි අපේ ආයුජකෙන අපි ආදරේ. මේ භූමියේ ලේ සුවඳ ගඳ සුවඳ දැනෙන මිනිස්සුන්ට මේවා දෙන්න ආදරේ. ජාතික ආණ්ඩුවක් ඇවිල්ලා සානයක් දෙන්න පුළුවන් නම් මිනිසුන්ගේ ප්‍රශ්නේ නිමා කරන්න පුළුවන් නම් මොන ආණ්ඩුව හරි අදලා මේ මිනිසුන් අනාථ කරන්න එපා කියලා තමයි අපි මේ අවස්ථාව කියනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා කොළඹට ජනතාව ගෙන්නන්න ඉස්සෙල්ලා ඔබතුමා ඔය කැඩිලා ගිහිලා තියෙන සමගි ජන බලවේග එකතු කරන්නකො. මොකද මම ඔය පක්ෂයේ දුන්නේ ඔක්කොම එකතු වෙලා වැඩ කරන්න. ඒක නම් මම දන්නේ නැහැ. මමනේ පක්ෂ අධිකාරිය. අපි තාම අවුරුදු 2යි මේ ආණ්ඩුවේ ගිහිලා තියෙන්නේ. තව අවුරුදු 3ක් තියෙනවා. විශ්ව කලබල වුණාට දොස්තර කලබල වෙන්නේ. අපිට ඉන්නේ සජිත් ප්‍රේමදාස විතරයි. මේ රට ගොඩ ගන්න පුළුවන් නම් පුළුවන් වෙන්නේ එතුමාට විතරයි. රාජපක්ෂලගෙන් රට බේරා ගැනීම අවසාන අවස්ථාවේ මේගොල්ලන්ගේ ගෙවල් වටලන්න යන්න ඕනේ. ලැජ්ජ කරවන්න ඕනේ. ගෝඨාභය වැඩි කල් ඉන්නේ නැහැ. මේ ඊළඟ අවුරුද්ද වෙනකොට යනවා. ඒ යවන්න පුළුවන් අපිට විතරයි. මේ අද කතා කරන ඇතමුන්ට බැසිල් මහත්තයා සමග තියෙන වෛරයේ හේතුව තමයි රාජපක්ෂ දේශපාලන බලවේගය යහපාලන ආණ්ඩුවට හේතු කරන්න විරුද්ධ වීම මත ඇතිවෙච්ච විරසකය තමයි අද වෙන වෙන ආකාරයෙන් එළියට එමින් තියෙන්නේ.
මම දැක්කා අභයාරාමයේ නායක ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළා තිබුණා උන්වහන්සේගේ වචන වලින් කියනවා නම් මුදල් ලැබත්තුමා මාස කීපයකට ඉවත් වෙන්න කියලා. ඉතින් ඒ ආණ්ඩුවේම පාර්ශවය. අපිත් කියන්නේ මුදල් ලැබති අසාර්ථකයි. ඒ වගේම මුදල් ලැබතිවරයා තමන්ගේ වගකීම ඉටු කළා නැහැ. අපි කියන්නේ ඔහුගේ විශ්වාසය බිඳ වැටීම පිළිබඳව අපි සියලු දෙනාම ඔහුට එරෙහිව විශ්වාස භංගයක් ගෙනා යුතුව තිබෙනවා. ඔයා මේ පොඩ්ඩක් නිකන් එළියට දාලා නිකන් අහන්නේ කෙලින් අහන්නකෝ මහත්තයෝ මාධ්‍යවේදියෙක් වුණා නෑ එහෙම නෙමෙයි අහන්න ඕනේ ඔක ඔන්න බලන්නකෝ නිකන් මේ තරම් පීඩාවක් ජනතාවට තියෙද්දි වගකීම් මහජන නියෝජිතයෙක් හැටියට ඔබ රෙද්දක් ඇඳගෙන ඉන්න පුළුවන්ද ආණ්ඩුවේ අන්න එහෙම එකක් අහන්න රෙද්දක් ඇඳගෙන ඉන්න පුළුවන්ද ආණ්ඩුවේ ඇඳගෙන ඉන්නවා වැඩ බැරි නම් ගෙදර යන්න. අපි ගෝඨාභය රාජපක්ෂට කල් දෙනවා මාසයක් මේ රට හදන්න තීරණ ගන්න. නැතිනම් ගෝඨාව මේ රජය එළවන විශාල ජන ගංගාව අපි කොළඹට ගේන්න ඊළඟ දවසේ කටයුතු කරනවා. අපිට තියෙන්නේ රට ඇතුළේ විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. අපේ යටි ඩොලර් අරමුදක්. අපිට යම් කිසි දුෂ්කරතා කාර්ය අනිවාර්යයෙන්ම ගෙවන්නට වෙනවා. සමහර විට වසරක්, සමහර විට වසර දෙකක්. තිත්ත බෙහෙත් බිව්වක් පමණයි. මේ හැදිලා තියෙන ලෙඩේ හොඳ කරගන්නට පුළුවන්. නිසා අපිට අවශ්‍ය වෙන්නේ අලුත් ව්‍යවස්ථාවක් කිසි වෙන්නේ සංශෝධනය නිසා මේ රට ඒකාධිපති පාලනයකට යනවා. ඒක කියන්න අපි බය වෙන්නේ නැහැ. ඒක පුද්ගලයෙක් වටා අසීමිත බලතල ගන්න ආකාරයට ලෝකේ වැඩිම බලතල කියන රාජ්‍ය නායකයන් ඉන්නේ ලංකාවේ. සියම බලතල. කොවිඩ් වසංගත තත්ත්වයේ අවධානම තවමත් රට තුළ ඇති බව සෞඛ්‍ය අංශය පවසනවා. එළමෙන උත්සව සමයේත් වගකීමෙන් කටයුතු කළ යුතු බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ. ඊයේ මෙරටින් කොවිඩ් 19 නව ආසාදිතයින් 345 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 656,386ක් දක්වා ඉහළ ගියා. ඉන්පුත් කලින් 618,961 දෙනෙකු මෙවැනි විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වෛරසය ආසාදිනය වීම හේතුවෙන් තවදුරටත් පුත් කලින් 21,018 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. දෛනික ආසාදිතයින් අවම මට්ටමක වර්තා වුවත් මත රට තුළ කොවිඩ් අවදානම් තත්ත්වය ඇති බව අප තරයේ සිහි තබා ගත යුතුයි. කොවිඩ් වෛරස ව්‍යාප්තියෙන් ආරක්ෂා වීමට කොවිඩ් එන්නත්කරණය සඳහා යොමුවීම ඉතාමත් වැදගත් වෙනවා. එසේම බූස්ටර් එන්නත ලබා ගැනීම ජාතික වගකීමක් බවද අප යළිත් මතක් කරනවා. හැකි සෑම විටම සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීමට වග බලා ගත යුතුයි. පුත්කල දුරස්ථ භාවය, මුහුණු ආවරණ පැළඳීම, විෂබීජනාශක දියරයක් භාවිත කිරීම, දෑත් පිරිසිදු කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් නිරන්තරයෙන්ම පිළිපැදිය යුතු බව අප ඔබට මතක් කරනවා. එසේම වගකිව යුතු ජනතාවක් ලෙස එළඹෙන උත්සව සමයේ වගකීමෙන් කටයුතු කරන්න සියලු දෙනායක්ව කටයුතු කරමු. රටේ කොවිඩ් රෝගීන්ගේ අඩුවීමක් පෙන්නුම් කරන මොහොතක අපිට ඉතාමත් වගකීමෙන් කටයුතු කිරීම වැදගත් වෙනවා. මේ මොහොතේ මේ තත්ත්වය තවදුරටත් පාලනය කරගමින් රෝග තත්ත්වය වැඩිවීමට ඉඩක් නොදෙමින් කටයුතු කළොත් විශේෂයෙන්ම උත්සව සමයේදී තවත් සංකූලතා ඇතිවෙන්න පුළුවන් ඉඩකඩත් ගැන සලකා බලනකොට කළ යුතුම දේ තමා මේ ක්‍රියාවලියන් වලදී අපිට ඉතාමත් වගකීමෙන් කටයුතු කරමින් රෝගය පැතිරීමට තියෙන ඉඩකඩ අවම කරමින් ඒ ක්‍රියාවලියන් යෙදෙන්න කියලයි අපි ඉල්ලා සිටින්නේ. නැවතත් රෝගීන් වැඩිවන තුඩු දෙන පරිදි ක්‍රියාකාරකම් කිරීම පරිමේයට නවත්තන්න ඕන. ඒක හරහා තමයි අපිට ඉදිරියේදී විශේෂයෙන් මේ උත්සව සමයට සාපේක්ෂව නැවත රෝගීන්ගේ වැඩිවීමක් වෙන්න තියෙනවා නම් ඒක අවම කරගන්න අපිට හැකියාව ලැබෙන්නේ. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. චීනය තුළ මේ වන විට කොවිඩ් ව්‍යාප්තිය සීක් ලෙස ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට 5,300කට අධික කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වනවා. එය වසර දෙකකට පසු චීනයෙන් වාර්තා වන ඉහළම කොවිඩ් රෝගීන් සංඛ්‍යාව බවයි එරට සෞඛ්‍ය කොමිෂන් සභාව පවසන්නේ. එක්සත් රාජධානිය කොවිඩ් සීමා යම් තාක් දුරකට ලිහිල් කිරීමට පසුගියදා පියවර ගනු ලැබුවා. ඉතිරිව ඇති අනිකුත් කොවිඩ් සීමාවන්ද ලිහිල් කිරීමට කටයුතු කරන බව එරට මාධ්‍ය වාර්තා කරනවා. එක්සත් රාජධානියට පැමිණෙන සංචාරකයින් පූර්ණ එන්නත්කරණය සිදුකර ඇත්නම් ඔවුනට තවදුරටත් කොවිඩ් පරීක්ෂණ අවශ්‍ය වන්නේ නැහැ. දේශීය ආර්ථික ප්‍රතිපත්ති වඩාත් පුළුල්ව සාකච්ඡා කිරීමට මෙන්ම ආර්ථික කළමනාකරණය සිදු කිරීමට පසුගියදා ආර්ථික සභාවක් පිහිටවනු ලැබුවා. ඒ අනුව අද දින එම ජාතික ආර්ථික සභාවට සහාය දීම සඳහා සමාජිකයින් 14 දෙනෙකුගෙන් සමන්විත උපදේශක කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. එය ඇතුළු කැබිනට් තීරණ කිහිපයක් දැන්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් පසුගිය සතියේදී ශ්‍රී ලංකාව මුහුණ දෙන වර්තමාන ආර්ථික අර්බුදය පිළිබඳව එම කළමනාකරණයට උපදෙස් ලබා දීම පිණිස ජාතික ආර්ථික සභාවක් පත් කරනු ලැබුවා. එම ආර්ථික සභාවට සහාය වීම පිණිස උපදේශක කමිටුවක් පත් කරන්නට කැබිනට් පත්‍රිකාවක් ඊයේ අධිකරණ ජනාධිපතිතුමා ඉදිරිපත් කොට තිබුණා. එම මහත්ම මහත්මින් 14 දෙනෙකු ජාතික ආර්ථික සභාවට උපදේශක කමිටුව හැටියට සහාය වීම සඳහා පත් කිරීමට ජනාධිපතිතුමා විසින් කළ ලද යෝජනාවටත් ඊයේ කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දීලා තිබෙනවා. හෙට ජනාධිපතිතුමා ජාතිය අමතනවා. එතකොට විදුලිය කප්පාදුව කාලය මගහැරලාද සිද්ධ වෙන්නේ? කාටත් පහසු වේලාවක අවශ්‍ය කටයුත්ත සිද්ධ වෙවි. ඇත්තටම ඔබතුමන්ලා පාස් කියලා කියන්න තාමත් ඔබතුමන්ලාට ලැජ්ජාවක් නැද්ද? සහන්ට හිතෙන්නේ එහෙමද? අපි දිහා බැලුවම අමතිවරේ රූපණී නාලිකාවට ගිහිල්ලා ඔහුට තෙල් මිල පිළිබඳව අවබෝධයක් නැහැ කියලා කියන එක ඒක ලැජ්ජාවට කාරණාවක්. ඒක න කිසිම චකිතයක් නැහැ. බරපතල කනගාටුවක් තියෙනවා. වේදනාවක් තියෙනවා. මම ඩීසල් පොලිමේ ඉඳලා තිනවා විනාඩි 30-40. අමතුමනි පාන්දර 2:00 මාරේ ඉඳලා මේ පොලිමේ ඉන්නේ. අපි කියනවා ගෑස් නැව මොහොතේ තියෙනවා කියලා. දැන් පැය 10ක් 12ක් වැඩි. මේක තමයි නියම තත්ත්වේ රටේ තත්ත්වේ. රටක් පාලනය කරනකොට අවුරුදු 5කට තියෙනවා ෆියුචර් ප්ලෑන් කියලා. ඔබතුමාලාට ෆියුචර් ප්ලෑන් එකක් නැද්ද? මේ තරම් ජනතාව අසීරුතාවයට පත් වෙනකන් ඉඳලා දැන්ද ෆියුචර් ප්ලෑන් එක හදන්න? මෙරටේ පිටරටින් ආනයන කරන සෑම බඩුවකම මිල වැඩි වෙලා තිබෙනවා. ඩීසල්, පෙට්‍රල්, ගෑස්, තිරුඟු පිටි, ඖෂධ ඇතුළු සියල්ල මිල වැඩි වෙලා තිබෙනවා. ඉතින් රජය හැටියට ඒක පාලනය කරගන්න උත්සාහ කළේ මේ ආනයන වියදම් අඩු කරගෙන ජනතාවට යම්කිසි අඩු ප්‍රමාණයකට වෙළඳ භාණ්ඩවල මිල අඩු කරලා තියාගන්න. හැබැයි ඩොලර් හිග වෙච්ච නිසා අපිට ඒක පා කරන්න සිදු වුණා. විවෘත මනසකින් කටයුතු කළා. මේ අර්බුදයෙන් රට ගොඩ ගන්න අවශ්‍ය කටයුතු අනිවාර්යයෙන්ම සිදු කරනවා. සමුද්‍රිත සමර වික්‍රම මහතාගේ ඉවසට එල්ල වූ මර ප්‍රහාර. දැන් මාසයකට කාලය ඉක්ුත් වෙලා තියෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් කිසිවක් කළ බවක් නම් අපිට පේන්නේ නැහැ. මේ ස්ථානින්දගෙනම මම කරනු ලැබූ ප්‍රකාශයේ වළංගුභාවය බින්දකින්වත් අඩු වෙලා නැහැ. එදා මම කිව්වේ යම් කිසි විදියකින් පොලිසිය අසමත් වන්නේ නම් එහි වගකීම ආණ්ඩුව මත පැවරණ එකෙන් මිදෙන්න බෑ කියලා. ඒ ස්ථාවරේ තවම ඒ විදියටම තමයි ඉන්නේ. ඊට මාසයක් චමුදිතට එල්ල වෙච්ච ප්‍රහාර සම්බන්ධයෙන් පොලිස් ප්‍රතුමාත් එක්ක පුද්ගලිකවත් මේ පිළිබඳව කතා කරා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන් එක්ක කතා කරා. පරීක්ෂණ පවත්වන කණ්ඩායම එක්ක කතා කරා. ඔවුන් අවසාන නිගමනයන්ට එළඹෙන්නට බැරි බව තමයි තවම ප්‍රකාශ කරේ. දැන් තවත් පුවත් කිහිපයක් කෙටියෙන් සුදුවැන් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ මොහොමඩ් රූමි යන අයට එරෙහිව ගොනු කර තිබූ නඩුව මේ මස 9 වනදා කරුණු දක්වන ලෙස කොළඹ මහාධිකරණ නීතිපතිවරයාට නියම කළා. එම නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කිරීම සඳහා කොළඹ මහාධිකරණයේ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ අද කැඳවනු ලැබුවා. රසායනික පොහොර නොමැතිව වගා කළ කුඹුරු වනාලි විනාශ කර බව පවසමින් මහියංගන ඇලෑ වේල ගොවි පවුලක් නගරයේ මැද උපවාසයක නිරත වුණා. රත්නපුර මහනගර සභාවට ලැබුණු ප්‍රතිපාදනයක් මත ඉදිකළ රත්නපුර වේරලූප මාර්ගය ආසන්නයේ බැකෝ යන්ත්‍ර භාවිතා කරමින් පතල් කර්මාන්තයේ නියැලෙන බවට වාර්තා වෙනවා. බලපත්‍රයට අනුව මාර්ගයේ සිට අඩි 150ක දුර සීමාවක් මෙම පතල් කැණීම සඳහා පැවතිය යුතු වුණත් මාර්ගයේ ආසන්නයේම මෙම කැණීම් සිදු කරන බවටයි බලධාරීන් චෝදනා කරන්නේ. රත්නපුර වේරලූප ප්‍රදේශයේ බැකෝ යන්ත්‍ර භාවිතා කරමින් පතල් කර්මාන්තයේ නියැලෙන බවට වාර්තා වුණා පහුගිය දිනයකදී. මේ මාර්ගිතා වටින මාර්ගයක්. ඒ පිළිබඳ ඊයේ දිනේදී මම වහාම අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන මැණිකා ස්වර්ණාභරණ අධිකාරියට කතා කරා. අද දිනේත් මම නාගරික කොමසාරිස්තුමාව වහාම පිටත් කරා උදෑසනම ඊළා ස්ථානීය පරීක්ෂණයක් කරන්න කියලා. මාර්ගයේ සිට අඩි 150ක දුර සීමාවක් පවත්වාගෙන යා යුතු උනත් බලපත්‍රයට අනුව ඒ කටයුතු උල්ලංඝනය කරපු බව පැහැදිලි වෙලා තියෙනවා. ඉතින් අපි ඒ අදාළ පුද්ගලයන් වෙත දැනුවත් කිරීම කරලා තියෙනවා. වහාම මේ කටයුතු නවත්තලා නිසි බලපත්‍රයට නිසි ආයුරින් කටයුතු කරන්න කියලා. රුපියල් ලක්ෂ 8ක් වටිනා ජංගම දුරකථන 23ක් සමග කාන්තාවක් ඇතුළු සිව් දෙනෙක් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් පසුගිය පළමු වනදා කාන්තන්කුඩි ප්‍රදේශයේ ජංගම දුරකථන අලෙවි සැලකින් ජංගම දුරකථන 75ක් සොරකම් කිරීමේ සැකකරුවන් බවයි වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. කලවංචි කුඩි මූලික රෝහලේ ඉදිරිපිට රෝහලේ හෙදියන් අද උද්ඝෝෂණයක නිරත වුණා. වැටුප් විෂමතා ආදී විවිධ යෝජනා ඉදිරිපත් කරමින් මෙම විරෝධතාවය පැවැත්වුණා. ගගන ගැබ ගජ බලය පතුරවමු යන පාටෙන් සමන්විත මෙම බලගනේ රුසියාවේ නිෂ්පාදිත MI-17 හෙලිකොප්ටර් යානා වලින්ද සමන්විතයි.
වැලිගම නගරයේ හෙට්ටි වීදියේ වානේ ආශ්‍රිත නිෂ්පාදිත ස්ථානයක සේවකයෙකු අද උදෑසන එහි හිමිකරුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වැලිගම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක්. ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාදාරින්ගේ පත්වීම් වහා කඩිනම් කරන ලෙස ඉල්ලා විද්‍යාපීඨ සහෝදරත්ව එකමුතුව අද මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබුණා. ගොඩක් ළමුන්ගේ දෙමව්පියන්ගේ හීන බලාපොරොත්තු නැති වෙන්න තත්ත්වයකට පත් වෙලා ඉන්නවා. මොකද අවුරුදු 7ක කාලයකට පස්සේ හීන මව වෘත්තියට ඇතුළත් වෙන්නට විදිහක් නැතුව කුලී වැඩවලට යන්න සිද්ධ වෙලා තියෙනවා. අදාළ බලධාරීන්ගෙන් ඉල්ලලා සිටිනවා අපිට සාධාරණයක් කරන්න. කෑගල්ල හඹුදුගල ශ්‍රී දේවානන්දාරාම විහාරස්ථානාධිපති කෑගලු දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක රත්ගම විපස්ස හිමියන්ගේ ආදාහනය හෙට කෑගල්ල අබන් පිටිය ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථාන ආදාහන මළුවේදී සිදු කිරීමට නියමිතයි. පුවත් නිමයි. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.